විදන්වා මෙවර ජනාධිපතිවරණය වෙන විට පොදුපරමිණේ එමනම් පොහොට්ටුවේ බොහෝ දෙනෙක් බොහෝ මැති අමිතවරු පක්ෂය හැරදාල ගියා. නො මෙතර ඉන්නේ මෙතර ඉන්න සිර දෙනාම එසේ පක්ෂය හැරදා නොගිය අය. මගෙන් කවුරුත් ඇැවෝත් මිතවරණ මම ඇයික්ක්ෂය හැරදා නොගය කියේලා කරුණුතුනක් නිසා. එකක් තමයි මතාමත් ප්‍රකත් තමයි මට පසුගිය මහමැචවරණයෙන් අපේ ජනතාව තුනලක්ෂ විසියට දහස් අනු දෙකක් දියලා තමයි මවපත් කළේ. එමනම් පොදු පිරිමින් මවපත් කළේ එමනම් මම පක්ෂය හරදා ගියොත්. ඒ සියුල්ජනාම මවිසින් පාවාදීමකට ලක්කරනවා කියලා තමයි ම හිතන් එකදමයි මගේ පලවෙනි කාරණයෙන්. දේනක තමයිල් මමතාමත් හිතනවා ජාතිකමතයේ ප්‍රතිපත්ති, සාමත් යන ප්‍රධානතම දේශපාලල පක්ෂය පොදුපෙරම අයිකේල්. ඒ ඇන්නේ සිංහල බෞද්ධ අනනතාවය සුරකීම අන්ආගම්වලට ගරුකිරීම සන්ධය රාජ්‍යකේමනැත්තැම් ෆෙඩරල් විරෝධරීම වගේ අධරාජ්‍ය විරෝධී අපක්ෂපාති නියවට්‍රල් විදේශ ප්‍රතිපත්යක් එවගේතමයි රටේ ජාතික සම්පත් විදේශකයන්ට පෞද්ධ පෞද්ධිර්කාංශයට පාවාන් නොදීම වගේ විශේෂයෙන්ම රටේ ඒ කිය භාවය සුරැකීම. මෙවතමයි මේ ජාතික ප්‍රතිපත්ති තියෙන ප්‍රධානම පක්ෂය ම ඉතනවතාමත් අපේ පොඩිපෙරුමුණ එකලා. එවගේ තුන්ග නිසාහ. අවසාන කරුණ මිත්තවරණ මම පක්ෂය හැර නො ග තිස්වසරක කුරු යුද්ධය නිම කළ. රටවසියන්ට බියන් සකින් තොරුව ජවත්වය හැකි තත්වයක් දා කළ ගරු මයින්ද රාජ පක්ස ැත්තුමාට මගේ තියෙන හදවිදේ තියන ගෞරු නිසාටමයි. මම පක්ෂය හැර නොගිය කරම අස්ථයිද ඉතා පැහැදිලික වෙන අක්ද වගේ අපි දන්නවා. අද වනිට පක්ෂය හැර නොගිය අපසිලදිනාම යගැන සතුට වෙනවා පක්ෂය හැරගේ අය අද දුක්වෙන බොවත් අපිඉතාම හොඳ දන්නවා.මිතරනි මේ අප කවුරු නොසිතිව මේ දේශපාලන විපර්යාසය ඇතින කෝමද මේ ආර්ථික අඩ්බුදයට ඇත්තවශයෙන්ම පොහොට්ටුව වගක යුතුද කියෙන ප්‍රශ්ටේමතින්දී එනවා. එහනං ඇත්තවශම මේ විධායකය උදාවී තිබූ අපේ නියම තත්ත්වය ජනතාවට නිසලෙස ප්‍රේශණය කලාද නැත්තන් සංවිධනය නොකළවැරැද්ද නිසාධක වුණේ කෙන එකත් අපි හිතන් ඕනේ. ඇතවශයම අපි දන්නවා ගරු ජනාතිපත්තුමා දන්නවා. අපි යුද්ධයක් ජය ගත්තේ මළු සමස්ත රටම සමස් ජනතාවම යුදධමය පියවරග තියලා. එ වගේ දම් මේ ආර්ථික යුදධ්‍යාත් අපි පරාජරිය වුණේ එහෙමනන් ජනතාව නිතිලෙස දැනුවත් නොකර ඒථ ආර්ථික යුදධමය පියවරක නොති පිියරුණනි සාතික කියන ප්‍රශ්නය ඇත්ත වචිම මේවෙවැලේ අපිට මතක්කුන අපි දන්නවා. දෙදස් පහේසිත දාාත දක්වා මහින්ද රාධපක්ෂ රජය විසින් යුද්ධයකුත් නිමකොට. ජනතාවට සහනත් ලබා දෙමන් දල්දේශය නිෂ්පාධනය සියට අහතේ සාමාන්‍ය වයසාමනයරන්ඳවාගත්තා. අපි දන්නව දෙදහස් පහේදී දල්දේශයේ නිස්පාධනය ඩොලර් බිලියන විසි හතරයි. නමු දෙදස් දහතර වෙනකොට ඒ ඩොලර් බිලියන අසුව දක්වා මයින්ද රාජ්පක්ෂ රජය වැඩි කලාා. දර්විත්‍රතාවය සියයට පහළුවේ සිටසිට හය දක්වා අඩු කළා. එතකොට සාපේක්ෂණය සියට අනු එකේ සිට සයටට හැටනමය දක්වා. අඩුලා වැඩි කලා. ඒවකිම තමයි නිවාස වල විදුලි සැපීම හැටන මේ ට සියත අනු නමය දක්වා වැඩි කලා. ඉතින් ඒ කාලය තමයි ඇතවශයෙන්ම ස්වංවර්ධනය අප යුද්ධයනම කරලා සංවර්ධනය ස්වර්ණමය කුට කාලය හැටියට දක් පන්නේ. නමුොත් දෙදස් පහලවෙේත් දෙදස් දහනමේ යාපාල කාලය තුළ මෛතපාල සිසිෙන් ජනත්පපුත්තුමා සහ රනිල්විකම රනිල් විකම සය අගමිත්තුමාගේ කාලයේ ඒ දලදේශය නිෂ්පාදනය සියට හතය දසම හතරේ සිට රිණ බිදුවය දසම දෙක දක්වා අඩ වුණනා. ඒක ඇන්නේ ලෝකයේ කිසිම ප්‍රශ්නයක් නැති කාලේ. ඒවගේම රටෙත් කිසිම් ප්‍රශ්නයක් නැති කාලේ. ඒවගේම තමයි සාපිෂ්ක න අය සියයට හැටන මේ සිට. නැවතවරක් සියයට අසු හතර දක්වා වැඩි වුුණා. ය මෙතමයි ඩොලර් බිලියන දොලාඇත සම් පහක් එක ඩොර් මලියන දොළොස් දස් පන්සියක් අපි ජාත්‍යන්තර ස්වයිරිී බැඳුම් කර අනගත්තා.ඒ වගේමතමයි විදේශ විනිමය පනත වෙනස් කරලා.ඒ උපයෙන් විදේශ විනිමය පිටරට ගිනුම්වල දාන්න එමනත් බැර කරන්ට අවසර දුන්නා අදටත් අපි හිතනවා. ඩොලර් බිලියන පනස් හතලක් විදේශ ගිනුම් වල තියෙනවා අපේ ව්‍යාපාරිකයන්ගේ අපි අය මිකින් නැත්තන් ජාත්‍යන්ද මුූල්ල අදමුදුුණ ගන්න ඩොලර් මිියන දෙකයි දසම නමයක් පමණයි. එක මං පි තයරෙනවා මොනතරං දේශ ද්‍රෝහි විදියටද. ඒ විදේශ විනි පනත ඇත්වශයෙන්ම සංශෝධනය කළ තියෙන කර හෙමරං මේ වගේ රටක් තමයි මිතුවරනිී ගෝටාබේ රාජපස්ට මැත්තුමා බාරගත්තය. අපි දන්නවා රටක් පවත්තවාගෙන අන්න නං. ිට විදේශ විනිම අවශ්‍යයි මකට අපට ගෑස්ගෙන් ෆවල්ගෙන් ැතන් ඉන්දනගෙන් අවෂධගන්න මේවලට විදේවිශම අවශ්‍යයි, ඒකෙන් සාමාන නෙෙන් මේ හැම වසරම. සංචාරක ව්‍යාපරෙන් අපි හ ොර් බිලියන හතයි ද සම්පහක්. විදේශ ප්‍රේශෂ විල්ල අප හ $ො බිලියන හතක් විදේශ අයුජනිලෙ අප හ ො බිලියන් දෙක දෙකෙසිට තුනු දක්වා. ඉතින් මේවලින් තමයි හැම රජයක්ම ජනතාවට කිසිම ප්‍රශ්යක් නැතුව. ඒ තෙල් සහ ඉදෙන සහ ඔසර ලබාදුනේ නමුත් ගෝටාාවේ රාජපස්ස මැතුමා බලයටවට පස්සේ මාස කිපයක් කනගොට කොරෝනවා. කොරෝනැවිල්ල කිසුම සංචාර්කයෙක් රට්ටාව නෑ ඩොල්ර් හම්ගුුණනෑ. පිටටක සේවය කළ සිවරුමාය මෙහටාව අපිට ඩොල්ලර් හම්ගුුණනෑ. එවගේ මෙතමයි සංචිතය තිබබ මුදල් ඒ ඩොල් බිලියන් හට ඉසරම ගානක් ජාතික ආරක්ෂ නත්ටන් ආර්ථකර්භදයගෙන හිතාන්න නැතුව ජනතාවගේ ජීතය ගැන හිතලායේ සුල දෙයක්ම සිල්ම හැම ඩොල්රයක්ම එන්නතගේ එන්න පාවිච්ච කරා. එමනං ඉතින්ද යහපාලන රජයගත් ණය අපි ගෙව්වා නමුත් අපි ණයගත්තේ නෑ. එහම අපි නය නොගත්තයයි. අපි රුසියාවෙන් තෙල්ගත්තේ නැත්තයයි. එවගේ මෙතමයි අපි අපක්ෂිපාති විදේශ ප්‍රතිපත්තියක් අුග මේ නොකලයයිකෙන් පශ්නයක් පිතිබත්. විවෙතෙදිකයන් නොනේ ගෝටාබේ රාජපක්ෂට මෙැතුම ඒ කාලියෙත් තුළදී වෙනත්තටොල්ල රාජ්‍ය සේරකන්ට සියට පනහේ වැටුප අඩුකරද්දිී සියල්ම රාජ්‍ය සේරකෑන්ට සම්පූර්ණම වැටුම ලබාදුුරන්න. එ වගේ මෙතමයි සියල්ම විශ්ාමිකෑන්ට සම්පූර්ණම විස්්ටාම වැටම ලබාදන්න. වගේම තමයි රුපියල් පන්දායේ දීමනා පවුල් ලක්ෂ හතකට වඩා. බාදුන්නවරුපාල හදාහය දීමනා ආහාර මළු ලබාදුන්නා. එතකොට බදු අඩුකිරම් ගැන දෝෂාරපනය කළත් පුදගලිස් සමාගම ඒ නිසා තමයි පුද්ගලි සමාගමන්ට සේවකයන්ටත් පඩි දෙන්න ලැබුණේ. එතුව එතකොට එමනං ඩොලර් පිල්මද මේ යතා තත්ත්වය. මමිතන්නේ ජනතාවට හරියට ප්‍රේශණය කොළ නිකා නොකර නිසා තමයි අ කඩාකප්පල් කාරීන්ට රාජ පක්ෂවරණන තම් පාලකය හරු හොරු හරු කියේලා වන්ගේ. ඇතිපචෙන්ම මොල සෝදන්ට මේ කඩාක්පපල් කාෙන්ට හැක වුණේ. ඇති ඉල්වයි ඔගින්තුම ඉතා අමාඩුවෙන් ොළො රොයාගෙන ගන්නේක නමක් පවාපි දන්නවා නිවන්තර දන්නවා මොතරං සොරකං කලාකේලා. ොගන් සොගන් කරල්ල ලීටර එක හාරදහට පන්දාට මේ වික්කා ඒක වලක්ව ගැන්ටත් අපිට බැරුුණා. එතවට ප අපිදන්නවා තිිල්සා ගෑ සිංහයක් ඇතිතුවන්ට පෝලිම් ඇත්වනකොට ඇතවශෙම ඒ ජනතාවට තාධාරණ අයිති යක්තිව වෙනවා ඒකට සම්පූර් නෙම රජයට විලුද්ධ උද්ග්‍රෂණ කරන්න. නො මෙතරමුණේ මේ අර්බුදධය ඇතිකළේ හොටකම් කර නිසාය හොරු හොරු කියයි කියන ඒ වෛල බොහෝ දුනට රනයන්ගේ මොල්ලවලල්ට දැම මොල සෝදා හැරිය. බැකකිනිසා ඇත්තවශයෙන්ම මොනතරන් දවේශී ඇති කරාද කිවොත්. මෙතුරල අතුකෝරාලිකේන අයින්සක මන්තිීවරය පිදන ජත කොට මැත්තුවා දන්නවා ගමල්ලගේ මැත්තුවා දන්නවා මගේ එලඟගතමයි වාඩලා හිටිය. ඒ අයිංස මන්ත්‍රීවරයාාව හතරවිින් සොටටි උඩ ාතනය කරලා පිපල වඩින් ඇදගෙනැවිල්ලා මළකඳරත් ගහන්්‍රදාන් වෛරැක් පැතුරුවා. මේ කඩාකප්පල්කාරරි දේශ සහත දේශපාලන පක්ෂ ඉතිහෙමනං. ඒ එක තමයි අරගලයේ සිට පවත්වාගෙන ිහිල්ලා ඇත්වශෙන් මේ වගේ ජනාතපතිවර යක්පත්තුල එහෙමනං. ඒ අයගෙන් තමයි වර්තමාන ජනපත්තුමා පත් කල තිය හමනක් ැ හරුල්ලන්නන් කියෙ ලපිකැන්. හොරුුවල්ලන්නන්න අපකට සහයෝගයේ දෙන්නම්. ඒවාගේ තමයි රට සංවර්ධනයකාන්න අපිසාහලයකය දෙන්න. තර ස්වන්හන්සේ කිව්වාගේ උගන්්ඩාවට අරන්ගේ ඩොලර්ගේන්ට අපිස්සායග දෙන්න නමුත් දැන්කේනවා ඒක අවබෝධයෙන් මීතුව කිව්ව බොරුවක් කියලා ඒකිව කාන්තාාවම පිළිගන්නවා. එවන් තමයි නෑ අරගෙන රටට ජනතාවට ක්ඩ දෙන්නලම් ජනතිපදෙක් ඕනද කියේලා එහ්ව ජනපතුනි නමුත් අද වෙනකොට රුපියල් කෝටි අනූ පන්දාකට වඩා. නාය අරගෙනතියවා. මුදල් අච්චු ගහනවා මුදල් අච්චු ගානක පත්තරේ ඇත්තම් මාධ්‍ය ගයාාම මාධ්‍යයට අද තර්ජනය කරන සවරුපයක්ත ේරෝ. ම මේ එකකයන් අනරු පනන්දිසාක නායකතුමන්ලා හැත්තවශයෙන්ම මේ වගේ ජනාතපතිවරණයක් දින්න කොහොමද. එ දෙන්නේ බොරුවම ජනගත කරලා ඒක මාධ්‍ය තුළින් ජනතාවට පෙන්නලා ජනතාවට දන්වලා ජනතාවගේ මොල ස් සෝදල තමයි මාධ්‍ය තියෙන සම්පූර්ණයෙන්ම සහෝගයිින්. ද ජනාතපතිපටට ඇවිල්ලා අද මාධ්‍ය වැදදිල්ලෙස වාස්තා කරना කි, මාධ්‍යයට අද ල්ජන ස්වය කරන වරප අතිවා ඒක මමහිතන්නේ ඉදිරියේදී ධ්‍යම බලාගනි.